මම අනුහස් මිහි කතා අනුහස් YouTube channel එකට ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එකේ පුංචි ඉඩක් අධ්‍යාපනය සඳහා ලබා දෙනවා කියලා. ඉතින් පුංචි යාළුවනේ අදම කතා කරන්න හදන්නේ පාසල් වෙන ශිෂ්‍යත්ව විභාගයට අදාළ වැදගත් ප්‍රශ්න කිහිපයක්. एक කතකින් මේක ඔයාලට කිටිසටහනක් විදියට ප්‍රයෝජනවත් වේ. මම හිතනවා විභාගයට පාඩම් කරන ඔයාලට මේක වැදගත් වේවි කියලා. ශිෂ්‍යත්ව විභාගයේදී මගේ පුංචි යාළුවන්ට රාජ්‍ය ලාංඡනය ගැන ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒක නිසා දැන් අපි රාජ්‍ය ලාංඡනය ගැන ටිකක් කතා කරමු. රාජ්‍ය ලාංඡනය කොටස් 1. කඩුවක් අතින්ගත් සිංහයා 2. පලාපැති 3. වීකරල් 4. ධර්මචක්‍රය 5. ඉර 6. හඳ 7. පුන්කලස එහෙනම් අපි ඒවා වලින් කියවෙන අදහස් ගැන සාකච්ඡා කරලා බලමු. ධර්මචක්‍රයෙන් කියවෙන්නේ ධර්මය ගැන. කඩුව රැගත් සිංහයාගෙන් කියවෙන්නේ රට හා විනය ගරුක ජනයා ගැන. වීකරල් වලින් කියවෙන්නේ ස්වම්පෝෂිත බව. ඉරහද වලින් කියවෙන්නේ සදාතනික පැවැත්ම. පුන්කලසෙන් කියවෙන්නේ සෞභාග්‍ය හා පරිපූර්ණ බව. ඔයාලා දන්නවද අපේ රටේ ජාතික පක්ෂියා ගැන? මේ පින්තූරෙන් ඔයාට යව දැක ගන්න පුළුවන්. එයාට කියන්නේ වලි කුකුලා කියලා. ශ්‍රී ලංකාවට ආවෙනක සතෙක් තමයි මේ වලි කුකුලා කියන්නේ. ධාන්‍ය වර්ග, පණුවන් හා කෘමි සතුන් ආහාරයට ගන්නවා. දුබුරු, අළු සහ කළු වර්ණ වලින් යුක්තයි. ලංකාව කියන්නේ ගස් වලින් පිරිච්ච රටක්. ඒකට වෙනම ජාතික ගසක් තියෙනවා. ඒකට කියන්නේ නාගස. මේ පින්තූරයේ තියෙන නාගසයි. මේකේ ලපටි දළු රෝස පාටයි. සූද පෙති හතරක සූදති මල් පිපෙනවා. මේක ඖෂධීය ශාකයක්. ගස් වගේම මලු ශ්‍රී ලංකාවේ වැඩිපුර තියෙනවා. ජාතික ගස වගේම ජාතික මලකුත් අපේ රටේ තියෙනවා. ඒකට කියන්නේ මානෙල් මල කියලා. මේ පින්තූරෙන් ඔබට දැක ගන්න ලැබෙන්නේ මානෙල් මල. මේක ජලයේ වැඩෙන ශාකයක්. සුවඳවත් පෙති රාශියක් තිබෙනවා. ඒ වගේම යාළුවනේ ශිෂ්‍යත්වයට එම වැදගත්ම ප්‍රශ්නයක් තමයි ජාතික ක්‍රීඩා කුමක්ද කියන එක. ජාතික ක්‍රීඩා තමයි අත්පන්දු. මේ පින්තූරෙන් ඔබට දැක ගන්න ලැබෙන්නේ අත්පන්දු ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේ එක් පිළකට ක්‍රීඩකයන් 6 දෙනෙක් ඉන්නවා. එකවර කණ්ඩායම් දෙකක් තරග වදිනවා. පන්දුව පිරිනැමීම, පන්දුව එසවීම, පන්දුව හැසිරවීම, ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රහාර වැළැක්වීම ප්‍රගුණ කිරීමටයි මේ ක්‍රීඩාව තියෙන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ මුතු මැණික් වලින් පිරුණු රටක්. ඒ නිසාම අපේ රටට ආවේණික වුණු විශේෂ මැණික් වර්ග කිහිපයක් තියෙනවා. ඒවා වලින් වැදගත්ම මාණික්කය තමයි නිල් මැණික. ඒක තමයි අපේ රටේ ජාතික මාණික්කය. සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධයි. ඒ තැන්වලින් මේ මැණික් වැඩියම සොයාගෙන තිබෙනවා. ලංකාව කියන්නේ ආගමක් අදහන්න හොඳම රට වෙන්නේ නැති. ඒ නිසා අපේ ලංකාවේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. ඒ වලට අදාළ ප්‍රධාන සංකේත හතරකුත් තියෙනවා. එහෙනම් දැන් අපි ඒ හතර ගැන කතා කරමු. බෞද්ධ ධර්මය. ඒට අදාළ සංකේතය වන්නේ ධර්මචක්‍රය. ඉස්ලාම් ආගම. ඒකට අදාළ සංකේතය තමයි අඩ සදහා තරුව. කතෝලික ආගම. ඒට අදාළ සංකේතය වන්නේ කුරුසය. හින්දු ආගමට අදාළ සංකේතය වන්නේ ත්‍රිශූලය. ඔයාලා හැමෝම දන්නවානේ අපේ රටේ ජාතික ගීය. එහෙනම් දැන් අපි එක අහලිමු. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ දැන් අපි ඒකට අදාළ වැදගත් කාරණු කිහිපයක් සාකච්ඡා කරමු. ජාතික ගීය නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහතා. එය මුලින්ම ගායනා කරේ 1948 පෙබරවාරි 4 වෙනිදා. ජාතික ගීය ගායනා කරන විට
හිස කෙලින් තබාගෙන සීරුවෙන් සිටිය යුතු අතර ජාතික ගීය අවසානයේ හිස නම ආචාර කළ යුතුය. ඔයාලා දන්නවනේ අපේ රටේ ජාතික කොඩිය. මේ තියන්නේ ඒ කොඩිය තමයි. ඒත් ඔයාලා දන්නවද අපේ රටේ ජාතික කොඩිය නිර්මාණ කමිටුවේ සමාජිකයන්. දැන් ඔයාලට ඒගොල්ලෝගෙන් දැනගන්න පුළුවන්. डी एस सेनानायक महता महाचार्य सेनर पाणिता महता एस डब्ल्यू आर डी भंडार नायक महता जोन कोतलावल महता जे आर जयवर्धन महता सह टी बी जया महता जाति कोडी निर्माण कमिटी सामाजिक जाति कोडी गरात शिष्यत् विभाग आहरवा एनिसा एहितियन वैदगत कोटस किहिपया दें अपि साकाच्छा करमु रतु पहति पशु बीमक वालट दकिन लबेनवा තව කාපෑත සිංහ රූපය තැබිලි සහ කොළපාට තීරු දෙකක් දකින්නට ලැබෙනවා බෝකොළ හතරකුත් කොඩිය වටා කහපාට තීරුවකුත් දකින්න ලැබෙනවා දැන් අපි ඒකේ නිරූපණය වන දේවල් ගැන සාකච්ඡා කරමු රතු පැහැති පසුබිමින් කියවන්නේ ජාතික අභිමානය ගැන කහපෑත සිංහ රූපෙන් කියවන්නේ සිංහල ජාතිය ගැන තැඹිලි සහ කොළ තීරු මගින් කියවන්නේ දමිල මුස්ලිම් ඇතුළු අනෙකුත් ಜಾති බෝකල හතරෙන් කියවෙන්නේ මෙත්තා මුදිතා කරුණාසා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ගැන කොඩිය වටා ඇති කහපාඩ තීරුවෙන් කියවෙන්නේ කොඩිය නිමාව සහ ಜಾතින් අතර එකමුතු බව වෙනත් කොඩි සමග ಜಾති කොඩිය ඔසවන විට එම කොඩි වලට සම උසින් හෝ එම කොඩි වලට ඉහළින් ಜಾති කොඩිය එසවිය යුතුය හරි ආලෝනේ එහෙනම් දැන් අපි වැදගත් ප්‍රශ්න කිහිපයකට යමු. පැරණි ශ්‍රී ලංකා බෙදා තිබුණු කොටස් තුන කුමක්ද? පිළිතුර රුහුණු, පිහිටි සහ මායා. දෙක. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ නගරය කුමක්ද? පිළිතුර කොළඹ. තුන. ශ්‍රී ලංකාවේ අග නගරය කුමක්ද? පිළිතුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. හතර ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය කුමක්ද? පිළිතුර අනුරාධපුරය. පහ ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය කුමක්ද? පිළිතුර මහනුවර රාජධානිය. හය ශ්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීන්ගේ නම් මොනවාද? පිළිතුර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි. හත්වෙනි ප්‍රශ්න ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද? පිළිතුර මහවැලි ගඟ. අටවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල කුමක්ද? පිළිතුර බබර කන්ද. නවය. ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද? පිළිතුර පිදුරු තලාගල කන්ද. දහවෙනි ප්‍රශ්නය. ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් තුන මොනවාද? පිළිතුර හටුනායක, ගම්පහ දිස්ත්‍රික්කය, රත්මලාන කොළඹ දිස්ත්‍රික්කය, මත්තල හම්බන්තොට දිස්ත්‍රික්කය. අවසාන ප්‍රශ්නය. ලංකාවේ ප්‍රධාන වරායන් තුන මොනවාද? පිළිතුර කොළඹ වරාය, ත්‍රිකුණාමල වරාය, එක ස්වභාවික වරාය, හම්බන්තොට වරාය. හරි යාළුවනේ, අපි ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න කිහිපය සාකච්ඡා කරලා අවසන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ලැබෙන්නට කියලා. මගේ ඊළඟ වීඩියෝ එක විදියට සූර්ය නමස්කාරය සහ ඊට අදාළ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධ වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වෙලා රැඳී සිටියට ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු.